කරන්න ගියා. මගේ අම්මා අනුන්ගේ ගෙවල් වල වලන් හේදුවා. එහෙම කරලා අපේ හාමුදුරේ රැට අම්මා ඇවිල්ලා අපි හත් දෙනාගේ පිගන් හතර බත් එක බෙදලා අම්මා අහක බලාගෙන චීත පොටෙන් කඳුළු පියදාගෙන වතුර එකක් බීලා නිදාගත්ත දවස් ගාන මට ගණන් කරලා කියන්න බෑ. මගේ යාළුවෝ අලුත් ඇඳුම් අඳිනකොට, මගේ යාළුවෝ අලුත් සපත්තු දානකොට එදා ඒව මගේ අම්මට අරන් දෙන්න විදියක් නැතුව අම්මා අඬපු විදිය. මගේ අක්කා විශ්වවිද්‍යාලයට යන්න තේරුණාම මගේ අක්කව විශ්වවිද්‍යාලයට යවා ගන්න බැරි වුණා. මගේ අක්කා පොලිසියට ගියා. මගේ අයියටත් ඒකම වුණා. හැබැයි මමත් උසස් පෙළ හැදෑරුව යම්පා DSNගේ ජාතික පාසලේ මට ඉස්කෝලේ යන්න සීසන් එක ආරම්භ වුණේ මම ක්‍රීඩා කරපු ක්‍රීඩා සමාජයෙන්. පළවෙනි පාරම මම උසස් පෙළ S3ක් ගන්නවා. හැබැයි දෙවෙනි වතාවට අම්මට මාව ටියුෂන් පන්තියකට ඇවලා උගන්වන්න විදියක් තිබුණේ නැහැ. මගේ අධ්‍යාපනය එතනින් නතර වෙනවා. හැබැයි මං වගේ මේ රටේ දහස් ගණන් දරුවෝ අනාථ කරපු ජනතා විමුක්ති පෙරමුණ අද ඇවිල්ලා කියනවා නම් රට හදන්න අපිට මේ රට බාර දෙන්න කියලා. ඔවුන් ඉතිහාසයේ පුරාවටම ඔප්පු කරලා තියෙන ආදරණීය අම්මේ තාත්තේ මිනිස්සු මරණ්ඩයි, ගිනි තියණ්ඩයි, හොරකම් කරණ්ඩයි, මිනිස්සු මරණ්ඩයි කියලා විතරක් ඔවුන් ඔප්පු කරලා තියෙනවා. 88 89 මගේ තාත්තා මැරුවා මගේ ඉස්සරහා. පහුගේ අරගලේ වෙලාවේ මගේ පුතාට වයස අවුරුදු 8යි. 88 දී මගේ තාත්තා මරනකොට මගේ වයස හා සමානයි මගේ පුතාගේ වයස. මගේ පුතාගේ ඉස්සරහා මගේ තාත්තගේ ගෙදරත් මගේ ගෙදරත් දෙකම ගිනි තියලා දැම්මා. අපේ හාමුදුරේ තාත්ත කෙනෙක් විදියට මට අදටත් පුතාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. පුතා මට කියනවා එයා හැමදාම සිකුරාදා දවසට ඇවිල්ලා චිත්‍රයක් අඳිනවා. චිත්‍රය ඇඳලා ඒක ලැමිනේට් කරලා ගෙදර තියාගෙන හිටියා. අදටත් පුතා මේ චිත්‍ර ටික ඉල්ලලා අඬනවා අපේ හාමුදුරනේ මට කියනවා ඒ මාමලාට කියන්න තාත්තේ මගේ චිත්‍ර ටික විතරක් ගෙනත් දෙන්න කියලා. එහෙම බැයි නම් පොලිසිය මාමලාට හමුදා මාමලාට කියන්න ගිහිල්ලා මගේ චිත්‍ර ටික ගෙනත් දෙන්න කියලා. එහෙම අපේ හාමුදුරනේ දරුවගේ චිත්‍ර ටිකක ඉඳලා ගෙදර තිබුණු සෙල්ලම් බඩුවේ ඉඳන් හොරකම් කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ හොරු ඇවිල්ලා කියනවා නම් අපි හොරු අල්ලනවා කියලා ඒක මේ රටේ මිනිස්සු විශ්වාස කරන්න ඕනද කියලා මං අහනවා. රට හදන්න කතා කරනවා. කොහෙද ආර්ථික ප්‍රතිපත්තිය? කොහොමද රට හදන්නේ? ජනතා විමුක්ති පෙරමුණ නායකයෝ මොකද්ද කරන රස්සාව? හැබැයි කියනවා හාමුදුරනේ ඉස්සරහට ඇවිල්ලා මට කලිසම දෙන්නේ අහවලා, මට බෙල්ට් එක දෙන්නේ අහවලා, මගේ සපත්තු දෙක දෙන්නේ අහවලා, මගේ ෂර්ට් එක දෙන්නේ අහවලා, මම කොණ්ඩ කපන්න ගියාම සැලුන් එකේ මට කොණ්ඩ කපන්නේ නිකන් අහවලා, මම මලගෙදරක ගියොත් තෙල් ටික ගහන්න අහවලා කියලා කියනවා. මං අහන්න කැමති හැමදාම අනුන්ගෙන් ජීවත් වෙන එකාට පුළුවන්ද මේ රටේ ආර්ථිකය හදන්න? මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්ද? එහෙම හැමදාම කියනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? අපි ඇවිල්ලා තියෙන එකගෙන් අරන් නැති එකට දෙනවලු. මං අහන්න කැමති මෙතන ඉන්න කවුරු හරි තමන් දුක් මහන්සිලා හම්බ කරපු දේ තව එක්කෙනෙකුට දෙන්න සූදානම්ද මෙතන ඉන්න කවුරු හරි? එහෙම ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. එහෙම කිසිම දෙයක් වැඩ පිළිවෙලක් රටේ අනාගතය වෙනුවෙන් නැහැ. ඒකින්ද ආදරය අම්මේ තාත්තේ මම මීට වඩා කතා කරන්නේ නැහැ. මං ඉල්ලන්නේ එකයි, රාජපක්ෂවරු මේ රටේ ඉතිහාසයේ තමන්ට මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා පෙන්නුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට මේක අමු සොහනක්. මේ රටේ හිටපු විදායක ජනාධිපතිවරු 4 දෙනෙක් යුද්ධය ඉවර කරන්න හැදුවා. ඉවර කරන්න බැරි වුණා. JR ජයවර්ධනට බැරි වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාද පුතාලාගේ තාත්තා යුද්ධය ඉවර කරන්න ගියා. එදා LTT සංවිධානයට ආයුධ දීලා ධිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ තමන් දුන්න ආයුධ වලින්ම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජීවිතේ නැති වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුද්ධය ඉවර කරන්න හැදුවා. ඇහැක් අහිමුණා. යුද්ධය ඉවර කරන්න බැරි වුණා. DB විජේතුංගට යුද්ධය ඉවර කරන්න බැරි වුණා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ආවිල්ලා තමයි අපිට පාරේ යන්න බෑ මරණය තියෙන රටක්, ශ්‍රීමා බෝධිය වඳින්න යන්න බෑ බෝම්බ ගහන රටක්, බෞද්ධයාගේ මුදුන්මල් කඩ දලදාව වඳින්න යන්න බෑ බෝම්බ ගහන රටක්, බස්සකේ යන්න බෑ බෝම්බ පත්වෙන රටක්, කෝච්චියේ යන්න බෑ බෝම්බ පත්වෙන රටක්, හේනට කුමරට යන්න බෑ කපල කොටල මරණ රටකට අපි හැමෝටම මාවිල්ලාරුවෙන් පටන් අරන් නන්දි කඩල් වලින් යුද්ධය අවසන් කරලා ජීවිත දානය දීලා මට මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා පෙන්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා නාලක කිව්වා වගේ ගමේ යන්න පාරක් තිබුණේ නැහැ, වී ගබඩාවක් තිබුණේ නැහැ, පොහොර ගබඩාවක් තිබුණේ නැහැ, ගුවන් තොටුපළක් තිබුණේ නැහැ. අපි කවදාකවත් දැක්කේ නැති අධිවේගී පාරවල් හදපු, ගමේ පාර කොන්ක්‍රීට් කරපු, ගමට ලයිට් ටික දුන්න, ගමේ පාර කාපට් කරපු, රෝහල හදපු, ඉස්කෝලේ හදපු, වැව් ටික හදලා, ගුවන් තොටුපළ හදලා,
වරාය හදලා මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්නවා මට රට හදන්න පුළුවන් කියලා. එහෙම ඉතිහාසයේ අපි වැඩ කරන්නේ. කවුරුත් මෙතන ලැජ්ජ වෙන්න එපා. සමහරු බයට මෙතෙන්ට එන්නේ නැහැ. ඇයි අපි බය වෙන්නේ? අපි වැඩ කරන්නේ හොරකම් කරපු නායකයෙකුට නෙවෙයි. අපි වැඩ කරන්නේ මිනිස්සු මරපු නායකයෙකුට නෙවෙයි. අපි වැඩ කරන්නේ මහා සංඝරත්නය ඝාතනය කරපු නායකයෙකුට නෙවෙයි. අපි වැඩ කරන්නේ මේ රට හදපු නායකයෙකුට. මං ඉල්ලනවා පොහොට්ටුවේ ආදරණීය අම්මේ තාත්තේ, අපි නිහඬව හිටියා ඇති. දැන් කතා කරන්න. පහුගිය කාලේ මලගෙදරට ගියාම ජේපිකාරයක් කතා කරනවා. පහුගිය කාලේ රූපවාහිනිය දැක්කම ජේපිකාරයක් කතා කරනවා. ගමේ බණගෙදරදී ජේපිකාරයක් කතා කරනවා. හැබැයි දැන් අපි ඒකට තිත තියන්න ඕන. අපි පෙරලා ප්‍රශ්න කරන්න ඕන. උඹලා කියපල්ලා ගමේ දාපු ලයිට් කනුව කොහකද? උඹලා කියපල්ලා ගමේ කොන්ක්‍රීට් දාපු එක අඩියක් පෙන්නපන්. උඹලා හදපු ඉස්කෝලයක් හොයද තියන්නේ? උඹලා මේ රටේ එක කොල්ලෙකුට කෙල්ලෙකුට රස්සාවක් දුන්නනම් ඒක අපිට කියපල්ලා කියලා ප්‍රශ්න කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. කටවහගෙන ඉන්න එපා ආදරණීය අම්මේ තාත්තේ. අපි අද එළියට ආවේ ඒකට. මගේ තාත්තා මරලා අදටත් මගේ නෝනගේ පුදුර කදරයට කෝල් කරලා කියනවා උඹේ මහත්තයව පරිස්සම් කරගෙන මරනවා කියලා. මගේ දරුවෝ දෙන්නට ඉස්කෝලේ යන්න බයක් තියෙනවා. අපේ හාඳුරේ දරුවෝ දෙන්නා මරනවා කියලා දවසට මැසේජ් 10ක් විතර මට එවනවා. හැබැයි අපි එහෙම තියෙද්දි අද රත්වටට ආවේ, අපි මෙතනට ආවේ ආදරණීය අම්මේ තාත්තේ මේ රට බේරගත්ත නායකයත් එක්ක. අනාගතයේදී අපි හදන ආණ්ඩුවේ අනාගතයේදී තියෙන මැතිවරණේ අපි පත් කරගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පොහොට්ටුවේ ආශිර්වාදය තියෙන නායකයෙක් ඕන කියන එක කියලා යන්න. ඒක නිසා මම මීට වඩා කතා කරන්නේ නැහැ. අපේ රෝහණ දිසානායක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අමාරු වෙලාවේ මිනිස්සු ටික එකතු කරගෙන හැමදාම මහින්දත් එක්ක හිටපු අපිත් එක්ක හිටපු මිනිස්සු ටික එකතු කරගෙන එන ඕනම මැතිවරණයක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ජයග්‍රාහි මාවතට අරන් යන්න එකතු වෙච්ච ආදරණීය අම්මලා තාත්තලා හැමෝටම සුබ පතමින් මන් නියනවා. බොහොම ස්තුතියි.